අයිබෝන් ටිකක් වෙනස් තැනක ඉඳලා තමයි අද දවසේදී මේ කතාබහ අරගෙන ඉන්නේ මේක කෙලිබිමේ කෙලි වැඩසටහනක් නෙවෙයි CSN නාලිකාව ගැන බොහෝ දෙනෙක් විදූගෙන් පහුගිය දවස්වල ප්‍රශ්න අහලා තිබුණා CSN නාලිකාව පටන් ගන්නේ කවදද ආපහු ක්‍රිකට් පෙන්වනවද මේ වගේ දේවල් රසක් අහලා තිබුණා ඉතින් ඒ නිසා විදූ කල්පනා කළා CSN නාලිකාවේ නාලිකා ප්‍රධානී විදියට කටයුතු කරපු රොහාන් බැලවිට මහතාට දුරකථනයෙන් කතා කරලා මේ පිළිබඳව තොරතුරු විමසන්න ඒ දුරකථන සංවාදය තමයි දැන් මේ ඔබට අහන්න පුළුවන් වෙන්නේ Good morning, Mr. Rohan Velivita. Oh. මම YouTube channel එකක් කරනවා ක්‍රික් විදූ කියලා. දැන් ගොඩක් දෙනෙක් මගෙන් comment කරලා අහලා තිනවා CSN එක කවදද ආපහු පටන් ගන්නෙ? ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන්ද කියලා? අපි CSN එක අනිවාර්යෙන්ම ආරම්භ කරනවා. මොකද අපිට වෙච්ච අසාධාරණ හේතු නිසා ඒක පාලන පරිගැනීමක් කියලා තමයි මේ නාලිකාව නැවැත්තුවේ. ඔව්. ඒක නිසා අපි මේ නාලිකාව නැවත අරගෙන තියෙන්නේ අපි නඩු කියලා නඩුව යනකොට මා අවුරුදු තුනම ආරක් මේවා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිසා ක්‍රියාත්මක නොකර සිටීමේදී ඇතිවෙච්ච ආබාධ වාගයක් තියෙනවා මේ ස්ටේෂන්ම විකාශන යන්ත්‍ර ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ස්ටේෂන් වල ප්‍රශ්න වාගයක් තියෙනවා ඒවා කේබල් මීයෝ කපලා ඒවා මරකට කාලා ඒවා හරි විදියට සර්විස් නොකර ඒක නිසා මේ වෙලා වෙනකොට අපි අපේ ටවර් යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඔව්. එතකොට ඒවා යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපි හැකියක්මනින් පරීක්ෂණ විකාශයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එකම දේ තියෙන්නේ අපි තවම තීන්දුව කරලා නැහැ මේක CSN නමින්ද යන්නේ වෙන නමකින්ද යන්නේ. ඊළඟට අපි තවම තීන්දුව කරලා නැහැ මේක ක්‍රීඩා නාලිකාවක් පිටියට යනවද එහෙම නැතිනම් සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක් පිටියට යනවද කියන එකත් අපි තාම තීරණය කරලා නැහැ. නමුත් වෙලා තියෙන එකම දේ කියන්නේ අපිට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා පහුගිය වාහනෝයේ මේ සාපාලන රජයේ විසින් නීති විරෝධීව මේක සාහනම් කිරීම නිසා අවුරුදු තුනමාරක් මේ පහළ තීන්දුවක් ඉතින් එහෙම කලබලයක් නැහැ. අලෙත් එක දැනට ලොකු තරගයක් තියෙනවා අටේ රූපාණි නාලිකා අටක් විතර බොහොම ඉහළ මට්ටමකින් ඉන්නවා අපි ඒවත් එක්ක තරඟ කරන්නත් ඕනේ ඒක නිසා අපි බොහොම සැලසුම් ප්‍රකසමින් ඉන්නවා දැන් එතකොට රොහන් වෙලවිට මහත්මයා මේ CSN නාලිකාව මෙතෙක් කලක් තහනමට ලක් වෙලා තිබිලා දැන් මේක නිදහස් වුණේ මේ 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 වර්තමාන රජයේ යම් බලපෑමක් නිසාද මේ නාලිකාව අපිට ආපහු දුන්නේ මේ රජයේ සිස්ටම් නෙමෙයි මේ රජයේ ආපුවාම අපි ඉක්මන් කරගත්ත එක විතරයි කරේ මේක පස්විය රජයේ ඒ වෙලාවෙදී අපි නඩු කියනකොට මේ අධිකරණය විසින් ඉල්ලීමක් කෙරුවා මේක සමතේකටපත් වෙන්න කියලා මේ නඩුව ඉදිරියට ගෙනියන්න බැරි සාක්ෂි සාධක මොනවත් තිබුණේ නැති නිසා මේක සමතේකටපත් වෙන්න කියලා ඒ ඉල්ලීම අනුව පහුගිය රජයේ මංගල සමර වීර ඇමතුමාගෙන් ඉල්ලීමක් කෙරුවාම මේක සමතේකටපත් වෙන්න. ඒ ඒ ඒ අවස්ථාවේදී මංගල සමර වීර ඇමතුමා විසින් ඒකට අනුමැතිය ලැබලා දුන්නා. ඒක තමයි ඉදිරියට ගිහිල්ලා ඉවරලා මේ ලැබුණේ. දැන් තිබිච්ච උපකරණ වෙනත් ආයතන වලට පැවරීමක් කළා නේද පහුගිය රජේ. ඒකට ඒවා බව ලබා. ඒ කරේ අපිට අපේ සාමාන්‍ය නඩුවක් යනකොට නඩු බාණ්ඩ හැටියට උසාවියට ගන්නවනේ. මේ අපේ අර බාහිර විකාශන රටය විශාල එකක් නිසා ඒක උසාවියට තියාගන්න බැරි නිසා ඒක රූපවාහිනි සංස්ථාවට දුන්නා ඒකේ රටේ විතරයි අපි ඒක වෙනම ගෙනහලා තිබුණේ ඒක ඇතුලේ රූපවාහිනි පටිගත කිරීමක් සඳහා හෝ සජීවී විකාශන සඳහා අවශ්‍ය කරන උපකරණ නැහැ ඒක මේ මේ කන්ටේනර් එකක් පමණයි දැන් ජනතාව අතරේ මතයක් ගොඩනගෙන්න පුළුවන් මේ දැන් channel line නාලිකාව තමයි අපේ ක්‍රීඩා නාලිකාව විදිහට පාවිච්චි කළේ සහ මේ මේ මිනිසුන්ට කරදරයක් නැතුව මැච් එකක් බලන්න පුළුවන් නාලිකාවකට තිබුණයි නාලිකාව දැන් ඒක අධ්‍යාපන නාලිකාවක් බවට පත් කළේ මේ CSN එක ගෙනීමේ අරමුණෙන් කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් නෑ එහෙම ඒක CSN නාලිකාවට කිසිසේත්ම අදාළ වෙන්නේ නෑ ඒක රජයේ විසින් ගන්නාලද තීන්දුවක් CSN රූපවාහිනි නාලිකාවේ කිසි රජයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. රජයට සම්බන්ධ අයගේ කිසිම සම්බන්ධයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයත් සම්බන්ධයි. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. ඒක කිසිම විදියකින් ඔප්පු කරන්න පුළුවන්කමකුත් නැහැ. ගියා යාපාන රජයට අවුරුදු 4 මාරක් වෙනකන් ඒක ඔප්පු කරගන්න බැරි වුණා.
මේක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්. ජනතාව අතර මතයක් තියෙනවා මේ මහින්ද රාජපක්ෂ රජයට හිතවත් පිරිස් මේ සීසන් නාලිකාව පවත්වාගෙන යාම තුළින් අධික ලෙස ලාභ ලැබුවා කියලා. ඉතින් මට මතකයි මේ සීසන් නාලිකාව නවත්වන්න ඔන්න මෙන්න තිබියදී මේ තරඟකාරී නාලිකාවලින් ඉදිරිපත් කරපු ලන්සු සහ සීසන් නාලිකාව තමයි වැඩිම ලන්සුවක් ඉදිරිපත් කරලා තිබුණේ ඒ ලෝක කුසලාන තරඟාවලියක් වෙනුවෙන්. ඉතින් නමුත් මේ 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 ඒ ලන්සුව තිබියදීත් වෙනත් නාලිකාවකට තමයි විකාශන අයිතිය ලබා දුන්නේ. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් මම කැමති ඔබතුමන්ගෙන් මේ සංඛ්‍යාලේඛන සහිතව මේ කාරණේ පැහැදිලි කරගන්න. අපේ නාලිකාව නවත්තන වෙලාවේදී මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. ඔව්. අපේ ටෙන්ඩර් එක තමයි වැඩිම. අපේ ගාණ තිබුණ මිලියන 163ක්. රූපවාහිනී තිබුණ 104යි. රූපවාහිනී නාලිකාව තිබුණ 60 ගාණයි. ඔව්. එතකොට රජයේ ආයතනයක ටෙන්ඩර් එකදී වැඩිම ගාණ දෙන එක වටින්නේ නැද්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මිලියන 163ක් දෙන එකද වටින්නේ? 104ක් දෙන එකද වටින්නේ? ඒක ඊට පස්සේ දැන් එහෙමනම් ඇයි අපි CSN එක ගැන විතරක් බලන්නේ? එහෙනම් CSN දුන්නේ කොහොමද? කවරේජ් එකවත් නැහැ. CSN නාලිකාවට මොකද වුනේ සහ ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා විස්තර සහිතව කතා කරන්න විදූ සූදානම්. මේ සඳහා රොහන් බෙලවිට මහතා සමගින් වීඩියෝ එකක් අරගෙන එන්න විදූ සූදානමින් ඉන්නවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඔබට අහන්න තියෙන ප්‍රශ්න CSN නාලිකාව පිළිබඳව ඔබට දැනගත යුතු ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මොකද මේක වෙනස් සෙග්මන්ට් එකක් අලුත්ම සෙග්මන්ට් එකක් ක්‍රික් විදු YouTube channel එකට වඩා විදු YouTube channel එකේ පටන් ගන්න අලුත්ම සෙග්මන්ට් එකක්. ඉතින් ඔබට අවශ්‍ය කරන දේවල් දැනගන්න හැකියාව තියෙනවා. මොකද ඔබේ ප්‍රශ්න තමයි ඒ සෙග්මන්ට් එක ඇතුලේදී විදු අහන්න සූදානම් වෙන්නේ. ඒ නිසා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබට අහන්න තියෙන ප්‍රශ්න ඒ වගේම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කළොත් විදු video එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.